හොඳයි ස්වාමීන් වහන්සේ ගොඩාක් පින් මේ පැහැදිලි කිරීමට දැන් ඒක මද වහන්සේගේ දේශනාවේ අර මෛත්‍රී භාවනාව සම්බන්ධයෙන් කරපු විග්‍රහය ගොඩාක්ම පැහැදිලි වුණා ඒක අපි කළ යුතු ආකාරය ඒක අවබෝධයෙන් අවබෝධයක් කියන එක ඒ වගේම ඔබ වහන්සේ කිව්ව මේ රටවල අපි ඉන්න අයට අපිත් ඒ කෙනෙක්ව ධර්ම මාර්ගයට ගන්න කලින් ඉස්සලම දස අකුසලෙන් වෙන් වෙන්න පාර හරි පෙන්නලා දෙන්න ඕන කියන එක. දැන් දැන් අපි අනිච්ච දුක්ඛ අනත් හැටියට වැඩිමදී අපි මේක ත්‍රිලක්ෂණේ වැඩිමදී නිවන ආනිශංස දකින්න වගේ මේ දස අකුසලෙන් වෙන් වීදී ඒගොල්ලන්ට ඒක ආනිශංසයක් හැටියට අපි මොනවද පෙන්වන්න ඕනේ ස්වාමීන් වහන්සේ? මුසාවාදාදී මේ දස අකුසල යෙදුනහම කෙනෙක්ගේ හිතේ හැමතිස්සෙම මොකක් තියෙන ඉද තප්පති පෙච්ච තප්පති තැවෙන ස්වභාවයට පත් වෙන හිත. එහෙනම් ඒ තැවෙන ස්වභාවයම තමයි ඉද තප්පති පෙච්ච තප්පති තැවෙන ස්වභාවයම තමයි පරලොවත් තැවීමක් උරුම කරලා දෙන ඉද තප්පති පෙච්ච තප්පති කත පාපෝ පාපකාරී උපයත තප්පති ඉද තප්පති පෙච්ච තප්පති පාපකාරී උපයත තප්පති පාපම් මේ කතන්දි තප්පති බිහියෝ තප්පති දුක්ගතින් ගතෝ. දැන් ඒ දුක්ගතින් ගතෝ කියන එක ඒ කටියට නොතේරෙන්න පුළුවන් මොකද පටිසමුප්පාදයේ පිළිබඳව හෝ උතුම් වූ ශ්‍රී සත්‍යධර්මයේ පිළිබඳ යම් කිසි අවබෝධයක් හෝ තථාගතයන් වහන්සේ පිළිබඳ ශ්‍රද්ධාවක් නැති නිසා එහෙම තියෙනවා නම් ප්‍රශ්නයක් නැහැ. හැබැයි ඒ කටිය ක්‍රමානුකූලව ධර්මයෙන් ප්‍රතිඵල ලබනොත් සම්දිත්තික වෙච්ච ගමන් ශ්‍රද්ධාව පිහිටන. ඒ කියන්නේ දැන් ඔබතුමා අපි පෙන්ලා දෙනවා නම් දැන් මේ කියන විදිහට මෙන්න මේ ධර්මයේ පෙන්ලා දුන්නාම ඔවුන් එකෙන් ප්‍රතිඵලයක් ලැබුවොත් ඊළඟට අන්න භාග්‍යතුන් වහන්සේ පිළිබඳ ශ්‍රද්ධාව පිහිටන. ඊට පස්සේ පුළුවන් ඉතුරු දහම් කාරණා පෙන්නලා දීලා ප්‍රමාණිකුලෝ නිවන දක්වාම රැගෙන එන්න පුළුවන්කම තියෙනවා. එහෙනම් ඉස්සෙල්ලම් පෙන්නලා දෙන්න මෙන්න මේ දස අකුසලයේ දුනහම වෙන්නේ අපේ හිත තැවෙන ස්වභාවයට පත් වෙන. ඒක ඉතින් තේරුම් කරලා දෙන්න පුළුවන්. ධිට ධම්ම වේදෙනි වශයෙන් මෙල වශයෙන්ම තැවීමක් ඇති වෙනවා. මේ තැවීම තමයි පාපය කියන්නේ. තැවෙන ස්වභාවයටයි පාපය කියන්නේ. තැවි තැවීමයි ඉඳ වෙන්නේ මෙලවත් පරලොවත්. ඉතින් පරලොව කතාව නොකියුවත් එයාට කියන්න පුළුවන් මෙලොවසියෙම තැවීමක් තියෙන ජීවිතේ. අහන්න පුළුවන් ඔබ ප්‍රාණඝාතයේ දීලා ඔබ අදත්තා දානයේ දීලා ඔබ කාම විත්‍යාචාරයේ දීලා ඔබ බොරු කියලා තව කෙනෙක් රවට්ටලා ඔබට ඒක තේරෙනවා මෙන්න මේ අනුසාරයෙන් ධර්මය අධර්මය තෝරලා දෙන්න. යමකින් යමකින් තමන්ටත් අවඩක් අයහපතක් සිදු වෙනවා නම් අනුන්ටත් අවඩක් අයහපතක් සිදු වෙනවා නම් ඒ දේ අධර්මයි. යමකින් යමකින් තමන්ටත් යහපතක් සතුටක් උපදිනවා නම් අනුන්ටත් යහපතක් සතුටක් උපදිනවා නම් ඒ දේ ධර්මය. එහෙනම් අන්න කියන්නේ ප්‍රාණඝාතය දුනහම තමන්ටත් අවඩක් සිදු වෙනවා යහපතක් සිදු වෙනවා තමන්ටත් තැවීමක් ඇති වෙනවා පාපයක් රැස් වෙනවා පාපේ පිළිගත්තේ නැතත් එයාට කියන්න බුණා තමන්ටත් තැවීමක් ඇති වෙනවා අනුන්ටත් වේදනාවක් දුකක් අත් වෙනවා. එහෙනම් ඒක අධර්මයක්. ඒක නොදරන්න ඕන එකක් දරන්න ඕන එකක් නෙවෙයි නොදරන්න ඕන එකක් අධර්මයක් දරා ගන්න බෑ ඒක. එහෙනම් තමන්ට සතුටක් උපදිනවා නම් යමක් සිද්ධ කළාම අනුන්ට සතුටක් උපදිනවා නම් ඉද නන්දති පෙච්ච නන්දති කත පුඤ්ඤ උපයත් නන්දති පුඤ්ඤම් මේ කතන් ති නන්දති බිහියෝ නන්දති සුග්ගතින් ගතෝ. එයා අප්‍රමාණ සතුටින් වැඩිමින් සුගතියෙන් සුගතියටම යනවා. එහෙනම් කියන්නේ අර ප්‍රාණඝාතයෙන් වෙන්ගුණහා ඔබට සතුටින් වාසය කරන්න පුළුවන් මෙලොව වශයෙන්. ඒ වගේම තමයි ඒ ප්‍රාණඝාතයෙන් වෙන්ුණහම තව කෙනෙකුත් ලෝකේ සතුටෙන් ජීවත් වෙනවා. යනාදි වශයෙන් ওই විදිහටම ප්‍රාණඝාතය අදත්තා දානෙ කාම විත්‍යාචාරේ. අහන්න මෙන්න මෙහෙම ධර්මයේ. යමක් ඔබට සිද්ධ වෙනවට ඔබ කැමතිද? ඒ කියන්නේ ඔබ මරණයට පත් කරනවට ඔබ කැමතිද? නැහැ නේද? එහෙනම් තව කෙනෙක්ව මරණයට පත් කරන්න එපා. එතකොට මොකද වෙන්නේ? ඔබටත් මරණ බිය ඇති වෙන්නේ නැහැ කවදාවත්. ඔබගේ යමක් කවුරු හරි සොරකම් කරනවට ඔබ කැමතිද? නෑ. එහෙනම් අනුන්ගේ දේවල් ඔබ සොරකම් කරන්න එපා. එතකොට මොකද වෙන්නේ? ඔබේ කිසිවක් නැති වෙන්නේ නැහැ කවදාවත්. ඔබගේ කාමයන් වර්ධව හසුරවනවට ඔබ කැමතිද? අනික් කිසි නෑ. එහෙනම් අනුන්ගේ කාමයන් වර්ධව හසුරවන්න එපා. එතකොට කවදාවත් ඔබගේ කාමයන්ට අනුතරක් වෙන්නේ නැහැ.
ඊළඟට ඔබව බොරු කියලා රවට්ටනකොට ඔබ කැමතිද? නෑ. එහෙනම් අනුන්ටත් බොරුවක් කියලා රවට්ටන්න එපා. එතකොට කවුරුවත් ඔබ බොරු කියලා රවට්ටන්නේ. ඔය විදිහට දස අකුසලියෙම වැළපුණාම මෙලෝ වශයෙන්ම ditthadhamma vedini වශයෙන්ම උදා වෙන විපාක ටිකක් තියෙනවා. ඒ දිගේ යට තේරුම් කරලා දෙන්න පුළුවන්. මේ අර පටිසමුප්පාදේ අනාදි වශයෙන් ගැඹුරු විග්‍රහයන් වලට නොගිය. මෙලෝ වශයෙන්ම ditthadhamma vedini වශයෙන්ම විපාක ටික එනවා. හොයන්න දෙයක් නෑ ඉතින්. දස අකුසලෙන් වැළකුණා නම් ධම්මෝහවෙ රක්කති ධම්මචාරි කියලා රැකෙන්න පටන් ගන්නවා ඒකේ. ඊට පස්සේ එයා අන්න ධර්මයේ අත්දැකීමක් වෙන්න ඕන කෙනෙක්. සන්දිට්ටිකෝ කිව්වේ ඒකයි තමන් තුළින්ම දකින්න පටන් ගන්නවා. ඊට පස්සේ යාට පේන්න ගන්නවා. ඊට පස්සේ යාට පුදුම සාන්තියක් දැනෙන්න ගන්නවා. හිතේ සහනිය උපදිනවා. ඊට පස්සේ මොකද දස කුසලයෙන් හැසිරෙන්නේ. ඒ නිසා මොකෝ වෙන්නේ? ආයුෂය වැඩිනවා, ප්‍රඥාව ආයුෂ වර්ණ සැබ්බල ප්‍රඥාව වැඩිනවා. ආයුෂය වැඩිනවා, වර්ණය වැඩිනවා, බලය වැඩිනවා, ආයුෂ වර්ණ සැප බල ප්‍රඥා කියන පහම වැඩිින්ද ගන්නවා. ඒ විතරක් නෙවෙයි හිතේ අර අසහනිය, කලකිරීම ඒවා ඔක්කොම දුර වෙලා යනවා. තැවෙන ස්වභාවය දුර වෙලා යනවා. ඊළඟට මරණ බය කියන එක ඇති වෙන්නේ නැහැ. රෝග බය කියන එක ඇති වෙන්නේ නැතුව යනවා. ඊළඟට සොරබිය කියන එක ඇති වෙන්නේ නැතුව යනවා. කාම භය කියන එක ඇති වෙන්නේ නැතුව, කාම කියන්නේ තමන් කාමයන් වර්ධව හසුරුවයි කියන භය නැති වෙලා යනවා. ඊළඟට බොරු කීම නිසා ඇතිවන මුසාවාදී නිසා යම් බයක් තිබුණා නම් ඒක දුර වෙලා යනවා. ඔය විදිහට දස අකුසලයේ පිළිබඳව යම් වශයෙන් පද වශයෙන් අර්ථ වශයෙන් මතු කරන්නේ දාන්න නැති වුණාට අදහසක් වශයෙන් දකින්න ගන්නවා. මගේ ජීවිතයේ යම් වෙනසක් දැන් තියෙනවා. දැන් මට සතුටක් දැනෙන වෙනදට වඩා සැහැල්ලුවක් දැනෙන යන අදිවාසී. එතකොට අන්නේ ආ ධර්මයේ සම්දිට්ඨික වශයෙන් දකින්න ගන්නවා. ඊට පස්සේ මොකද වෙන්නේ? ඊට පස්සේ ඔහු අහනවා ඔබෙන් කවුද මේ ධර්මයේ ඔබට දේශනා කළේ? එතකොට ඔබ කියනවනේ යසිරිමත් වූ අපගේ මහා ශාස්ත්‍රවරයන් වහන්සේ මේ ධර්මයේ දේශනා කළේ කියලා. එදාට මොකද වෙන්නේ? මිනිස්සයා ඒ ධර්මයේ පිහිටනවා. ශ්‍රද්ධාවේ පිහිටිනවා. ඊට පස්සේ තව අහන්න පුළුවන්. එහෙනම් උන්වහන්සේ දේශනා කරපු තව දහම් කාරණා තියෙනවාද මේ වගේ අනදිවාසී? එතකොට පෙන්වලා දෙන්න. එතකොට තව පෙන්වලා දෙන්න ධර්මයෙන් මේ වැරදි ටික මිනිසු කරන නිසා මේ මේ ලෝකේ මිනිසුන්ට සතුටක් නැත්තේ. Tamanට සතුටක් නැහැ, අනුන්ට සතුටක් නැහැ. මොකද ප්‍රාණඝාතය, අදත්තා දාන, කාමීත්‍යාචාරය ආදී අකුසලයන් හි නිරචන ලෝකයක් තුල කොයින්ද මිනිසුන්ට සතුට? හැමදෙසියම තියෙන්නේ භය, ත්‍රාසය. ඔබ අහන්න ඇයි මේ පොලිස් හිරගෙවල් තියෙන්නේ? මේ මිනිසු මේ අකුසලයේ දෙන්නේ නිසානේ. මිනිසු මේ අකුසලෙන් යෙදෙන්නේ නැත්, මිනිසු මේ අකුසලයේ යෙදෙන්නේ නැත්තම් එදාට මොන පොලිසියක්වත් හිරගයක්වත් ඕනේ නැහැ. කාල් මාක්ස් කියන දාර්ශනිකයා ලෝකේ පහළ වෙලා කිව්වා ඔය සමාජ විප්ලවය පිළිබඳ කතා පුවතේ අන්තිමටම තියෙන කොමියුනිස්ට් සමාජය ගැන. කොමියුනිස්ට් කියලා කියන්නේ උතුම් වූ සමාජයක් පිළිබඳ අදහසක් ඔහුට තිබුණා. ඔහු කිව්වා ඒ කොමියුනිස්ට් සමාජයේ හිරගෙවල් නැහැ, පොලිසි නැහැ, ජනාධිපති. හිරගෙවල් නැහැ, පොලිසි නැහැ, උසාවි නැහැ. ඉතින් ඔහු ඒ එතෙන්ට එන්න පුළුවන් කියලා හිතුවේ. ඔහු හිතුවා මේ සමාජයේ මේ සේරම ගැටුම් වලට හේතුව මේ ධනපති සහ නිර්ධන යනාදී වශයෙන් පන්ති දෙකක් තියෙනවා. එක පිරිසකට ධනිය තියෙනවා, තව පිරිසකට ධනිය නැහැ. එහෙනම් මේ ධනිය තියෙන සහ ධනිය නැති පිරිස අතර මේ පවතින ගැටීම තමයි මේ සමාජයේ අරගලය කියන්නේ. ඊට පස්සේ ඔහු හිතුවා එහෙනම් කවදා හරි දවසක මේ සමාජ අරගලය නතර වෙනවා, ධනපතියන් සතු ධනිය නිර්ධනයන්ට බෙදලා දීලා මේ සමාජ විෂමතාව දුරු කළා, සම්පත් බෙදියා මේ විෂමතාව දුරු කළා නම් සමාජයද විතර සමාජවාදී කිව්වා. ඊට සමාජවාදී ඊළඟ අවධිය තමයි කොමියුනිස්ට් සමාජය කියලා. කොමියුනිස්ට් සමාජය කියලා කියන්නේ හිරගෙවල් පොලිසි නැති, උසාවි නැති සමාජයක්. කොහොමද ඒක බිහි වෙන්නේ? අර ධනපතියන්ගේ ධනිය නිර්ධනයන්ට බෙදලා දුන්නාට පස්සේ මොකද වෙන්නේ? සමාජයේ සමාන සමානුපාතික වෙනවා. සියලු දෙනාට සමාජයේ පොදු සමාන ලක්ෂණ ටිකක් ඇති වෙනවා, සමාන භාවයක් ඇති වෙනවා. ඒකට දැන් සමාජවාදී කිව්වා. එතකොට මොකද වෙන්නේ? ඒ සමාජයේ ඊළඟ උත්තරීතර අවධිය තමයි අර කොමියුනිස්ට් සමාජය. කාල් මාක්ස් හිතපු දේ හොඳයි. හැබැයි ඒක කරන්න පුළුවන් වෙන්නේ මෙහෙමයි කියලා දැකපු විදිහේ වැරදි. ඒ නිර්ධනයන් ධනපතියන්ට, ධනපතියන්ගේ ධනිය නිර්ධනයන්ට බෙදා දීමෙන් නෙවෙයි ඕක වෙන්නේ. දස කුසලින් වෙලකිනේ. ඔහු එහෙම ධමයක් දැනන් හිටියේ නේ. ඔහු කරන්න පුළුවන් දෙයක් නෙවෙයි කිව්වේ. කවදාවත් ඒ උත්තරීතර කොමියුනිස්ට් සමාජය මිහිපිට කාල් මාක්ස්ගේ චින්තනය තුලින් නම් බිහි වෙන්නේ නැහැ. උතුම් වූ ශ්‍රී සද්ධර්මය තුලින් නම් බිහි වෙන්න ඉඩකඩ තියෙනවා. අනාගතයේ මිනිස්සු දස කුසලෙන් වැළකිලා ධර්මාභෝධය තුළටපත් වෙනකොට අර අනාගතයේ 15 වෙනි කේතුමති රාජධානී කාල් මාක්ස් කවදාවත් නොහිතපු ආකාරයේ උත්තරීතර රාජධානියක් 15 වෙනවා
මෛත්‍රී බුදු පියාණන් වහන්සේගේ සමයේ ඒ ඒ රාජධානී කොච්චර ශ්‍රේෂ්ඨ සුන්දර එකක්ද කියනවනම් තවුතිසාවට සමයි ඒක මනුෂ්‍ය ලෝකේ දිව්‍ය පුරයක් ඒ කේතුපති රාජධානී කපු කිඩම් පහළ වෙනවා ඇයි ඒ වෙන මොනව කරලාද ඒ මොනවාකට අමුතු දෙයක් කරලා නෙමෙයි මේ සම්බුද්ධ ශාසනයෙන් පස්සේ මිනිස්සු අධර්මයට පත් වෙලා දසකුසලයට පත් වෙනවා දසකුසලේ උප්පරිම තැනට ගිය දවසට 120ක් ආවස අවුරුදු 10ක් වෙනකන් ආඩු වෙනවා ඊට පස්සේ අවුරුදු 10 දී කාකුටාගෙන ඉගෙනකා නැසිනකොට තුසිතෙන් දෙවුරු කණ්ඩායමක් වෙනවා ඇවිල්ලා යයි නැවත දස කුසලයේ පිහිට වෙනවා එතකොට අමා දහම සම්පූර්ණයෙන් යටපත් වෙලා සංග වෙලා ගිහින් ඉවරයි ඊට පස්සේ මොකද වෙන්නේ දස කුසලයේ හැසිරලා මිනිස්සු ඔය කිව්ව විදිහට ප්‍රාණඝාත අදත්තා දාන කාමීත්‍යාචාර මුසාවද පිසුනාජ පරසාජ සම්ප්‍රප්පලාප අභිජ්ජා ව්‍යාපාද මිත්‍යා දෘෂ්ටි කියන දස අකුසලෙම වෙන් වෙනවා වෙන් වෙච්ච දවසට මොකද වෙන්නේ අවුරුදු 10ක් වෙනකම් පල්ලම් බැස මිනිස් ආයුෂ ආය අවුරුදු 80000ක් වෙනකම් වර්ධනය වෙනවා ඒ 80000ක් වෙනකොට මොකද වෙන්නේ මිනිස්සු තුලේ කුසල බලය නිසාම මේ මහ පොළොව දිව්‍ය පුරයක් හා සමානව අලංකාර වෙන්න පටන් ගන්නවා කප්රුක් ඉදම් පහළ වෙනවා ඒ කප්රුක් සහිත කේතුමති රාජධානිය තමයි අපගේ අසිරිමත් වූ මෛත්‍රී බුදු පියාණන් වහන්සේ පහළ වෙන්නේ අන්න බලන්න එන ලෝකේ සුවපත් වෙන බවට පත් වී මිනිස්සු දසා කුසලෙන් වැළ කියලා අවම වශයෙන් කුසලේ හැසිරෙනවා අවම වශයෙන් දසා කුසලෙන් වැළ කියලා ජීවත් වෙන්න ඕන කාමෙන් වුණාම සාකල්ලේම පිරිපුන් කුසලේ ලෝකෝත්තර කුසලේ එතෙන්ට ඉන්න බැරි නම් අඩුපතරමේ දසා කුසලෙන් හැරි වැර කියලා ජීවත් වෙන්න ඕන එහෙනම් අන්න එදාට මේ ලෝකේ හරිම සුන්දර සාමකාමී තැනක් වෙනවා දසා කුසලෙන් වැළ කියලා මිනිස්සු වැඩ කරොත් කටයුතු කළොත් එදාට මොකටද හිරගෙවල් උසාවි පොලිසිය කිසියක් ඕනේ එහෙනම් මෙන්න මේවා තීරුම් කරලා දෙන්න මේ ලෝකේ මේ හිරගෙවල් පොලිසිය මේ උසාවි අනාදිවාසී මේ අපරාධකාරී අනාදිවාසී මේ ඔක්කොම තියෙන්නේ මෙන්න මේ දස කුසලෙන් වැළකීලා නිදහස් වෙලා ජීවත් වෙන්න බැරි කම නිසා අවබෝධය නැති කම නිසා ඊට පස්සේ ඔබ තවදුරටත් පෙන්වා දෙන්න මේ අකුසල් සකස් වෙන ආකාරය කයින් වැරදි 3ක් සිද්ධ වෙනවා වචනෙන් වැරදි 4ක් සිද්ධ වෙනවා මානසින් වැරදි 3ක් සිද්ධ වෙන අනාදිවාසී අපට තත්ත්වයක විදිහට මේ ගත්තාම තුන් දොරක් පවතිනවා චිත කය වචනේ කියලා මනස කය වචනේ කියලා මෙන්න මේ තුනේ මෙන්න මේ ආකාරයෙන් මනසින් මෙන්න මේ අකුසල් තුන වචනෙන් මෙන්න මේ වැරදි හතර ඊළඟට අකුසල් හතර ඊළඟට කයෙන් මෙන්න මේ අකුසල් තුන යනාදි වශයෙන් සිද්ධ වෙනවා ඔබ අවම වශයෙන් මේ දස අකුසලෙන් ජීවත් වෙලා වෙන් වෙලා ජීවත් වුණොත් මෙලොව වශයෙන් ආය මරණින් පසු පතක් ගැන අමුතුවෙන් ආය වාදවත් තර්ක කරන්න දෙයක් නැහැ මෙලොව වශයෙන්ම බයෙන් ත්‍රාසයෙන් පසුතැවිල්ලෙන් තොර සැනසීලිදායක ජීවිතයක් කුරුම කර ගන්නවා මොකද කෙනෙක් දස අකුසලෙන් වැළකීලා ජීවත් වෙන්න ගත්ත ගමන් සමනන්තර අනන්තර කියන කාර්ම ප්‍රත්‍යය ක්‍රියාත්මක වෙලා ඒ සත්‍යයේ සසරේ ඒ පුරාණ විපාක තියෙන කර්ම විපාක තියෙනවා විපාක නොදුන් කුසල විපාක මෙන්න මේවා දිලෙන්න ගන්නවා ජීවිතේ ආපු ගමන් ඒ ජීවිතයේ සුවදායක සැනසුම්දායක සැනසීලිදායක අස්වැසිල්ලෙන් යුක්ත ජීවිතයක් බවට පත් වෙනවා එතකොට මොකද වෙන්නේ අන්න එයා දකින්න ප්‍රඥාවන්තයෙක් නම් මේ ධර්මයේ හැසිරීමේ ආනිසංස තමයි මට මේ ලැබුණේ කියලා. ඊදාර මොකද වෙන්නේ? ධර්මයේ සන්දේශක ගුණය දකින්න දකින්න අසිරිමත් වූ සම්මා සම්බුදු පියාණන් වහන්සේ පිළිබඳ ශ්‍රද්ධාව පහළ වෙනවා. දැන් ඔහුට මෙලෝ ශ්‍රද්ධාවක් නැති කෙනෙක් වුණත් ඔය කී විදිහට කටයුතු කරොත් එහෙම ඔහුට ඒ ධර්මයේ සන්දේශක ගුණය දකින්න ලැබිච්ච දවසට ඔබතුමා මුණ ගැහිලා හයි ඒ ඔබගේ ශාස්ත්‍රවරයා නම් වහන්සේ කවරිට කියලා. අනිවාර්යෙන් අහන්න. මොකද ප්‍රතිඵලය ලැබිච්ච ගමන් දැන් අපි හිතමුකෝ යම් කිසි මනුස්සයෙක් රෝගයකින් පෙළෙනවා. ඔබටත් ඒ රෝගේ තියෙනවා. ඔබ බෙහෙත් ටිකක් බීලා දැන් සුව වෙලා තියෙනවා. ඒ එවඳු රෝගියෙක් මුණ ගැහුනහම කරුණාවෙන් අපි කියනවා මේ බෙහෙත් ටික බීලා බලන්නකො සුවයක් ලැබෙයිද කියලා දෙනවා. ඉතින් ඒ මනුස්සයා බොනවා. බිව්වට පස්සේ ඒ මනුස්සයට සුවය ලැබෙනවා. ඊට පස්සේ ඇවිල්ලා ඔබෙන් අහන පළවෙනි ප්‍රශ්නේ තමයි කවුද ඒ වෛද්‍යවරයා කොහෙද ඉන්නේ කියලා. එතකොට අන වෛද්‍යවරයා ආනන්ද මහන්සිය මුණ ගැසන්න මේක මුළු මිනිස් සංහතියටම කරන අප්‍රමාණ මෙහෙවරක් තථාගතයන් වහන්සේගේ ධර්මය ලෝකෙ පතුරවන එක තමයි මේ විශ්වයේ තියෙන ශ්‍රේෂ්ඨතම කාර්යය. ඉතින් ඒ ශ්‍රේෂ්ඨතම කාර්යවේ කොටස් කරුව තමයි මේ උත්තරීතර ධර්මද්වීපී ඉපදිච්ච මිනිසු ටික. ඒකයි භාග්‍යවතුන් වහන්සේ දැක්කේ අනාගතයේ මගේ සම්බුද්ධ ශාසනයේ පවතින උත්තරීතර ලංකාද්වීපය කියලා. මොකද කිසිම කෙනෙක්ට මේ වැඩේ කරන්න බෑ සිංහලයන්ට හැර. ඒ ගැන කිසිම වාදයක් නැහැ. ඒ ගැනත් කියද්දි වසනයක් කියන්න ඕනේ මේ සම්බන්ධයෙන්. සිංහලයා කිව්ව ගමන් ඔබට හිතෙන්න පුළුවන් මේ
සිංහල කියන ජාති ප්‍රතිච්ඡය කියන්නේ ඒ විතරක් නෙවෙයි. මේ උත්තරීතර ධර්මදීප ඉපදිච්ච මුස්ලිම් දෙමළ ක්‍රිස්තියානි ආදී අන්‍ය බර්ග වෙන්න පුළුවන් කොමන මිනිස් කුලයක ඉපදුනත් ඒ ඔක්කොම සිංහලයෝ. දෙමළ මුස්ලිම් මේ රටේ ඉපදිලා ඉන්න දෙමළ මුස්ලිම් ඒ ඔක්කොම සිංහලයෝ. මිනිස්සුන දන්න උනාට ඇයි එහෙම කියන්නේ? සිංහල භාෂාව කතා කරන්න පුළුවන් නම් ඒ ඔක්කොම සිංහලයෝ. මොකක්ද ඒ ඇයිට තියෙන සුවිශේෂී භාවයේ උන් තුල තියෙන සුවිශේෂී භාවය මොකක්ද? ඒ සියලු දෙනාට ධර්මය අවබෝධ කරගන්න පුළුවන්. ඇයි? මේ අමා ධර්මීය ආසන්නතම භාෂාව වන, ඒ කියන්නේ මාගදී භාෂාවට ආසන්නතම භාෂාව අද ලෝකේ විවහාරික භාෂා අතර උත්තරීතර මේ සිංහල භාෂාව. මේ භාෂාව කතා කරන සියලුම දෙනාට තථාගතයන් වහන්සේගේ අමා ධර්මයේ ලේසියෙන් අවබෝධ කරගන්න පුළුවන්. ඔහු මුස්ලිම් මිනිසෙක් වේවා, දෙමළ මිනිසෙක් වේවා, කතෝලික බර්ග මැලයන ආදී වශයෙන් විවිධාකාර මිනිස් කුල මල දරන්න පුළුවන් සම්මුතික තුල සම්මුතිය තුල. හැබැයි කතා කරන්නේ සිංහල භාෂාව නම් ඒ සියලුම දෙනාට යථාභූතය ලබන්න පුළුවන්. ඒ නිසා මේ රටේ ඉපදිලෙන්න සිංහල දෙමළ මුස්ලිම් යන ආදී වශයෙන් මොන නමින් හැඳින්වුවත් ඒ සියලුම දෙනා සිංහලයෝ. විශේෂයෙන්ම කියන්න ඕනේ බව ඔවුන් දන්නේ නැති වෙන්න පුළුවන්. මේ රටේ ඉන්න අනිත් මිනිස්සු දන්නේ නැති වෙන්න බලුවන් ඒ බව. මේ ධර්මද්වීපෙ උපදින්න බෑ ලේසියෙන් මිනිසෙට. අප්‍රමාණ පින් කරලා තියෙනවා නේ අන්‍ය ජාතියක ඉපදුනත් මේ මිනිස්සු මහා පින් කරපු මිනිස්සු. දැන් මොකද අපි ගත්තොත් දැන් ලෝකේ ආරාබිකරේ කියලා තියෙන ප්‍රදේශයක්. ඒත් මුස්ලිම්වරු ඉන්න ප්‍රදේශ. ඒ වගේම ඉන්දියාව තියෙන විවිධාකාර වේ දෙබල මිනිස්සු ඉන්න ද්‍රවිඩ මිනිස්සු ඉන්න පළාත්. දැන් ඒවයි උපදින්න නැතුව මේ රටේ ඉපදුණේ. එහෙනම් ඒ ජාතියම නම් ඒ රටවල උපදින්න තිබුණානේ. එහෙනම් මේ රටේ ඉපදුණේ ඇයි? මුස්ලිම්වරු අරාබියේ එහෙම නැත්නම් ඒ මුස්ලිම් රටක ඉපදෙන්නේ නැතුව මේ උත්තරීතර සිංහල දීපේ ඉපදුනේ, මේ ධර්ම දීපේ ඉපදුනේ. ඇයි දෙමළ මිනිස්සු අර ඉන්දියාවේ හෝ ඊට අදාළ රටක උපදින්නේ නැතුව ඇයි මේ රටේ ඉපදුනේ? ඇයි ක්‍රිස්තියානි අනාදි වශයෙන් ඒ සිංහල ජාතියම තමයි සිංහල කතා කරන පිරිසම අන්‍ය ආගමක් අදහන පිරිසක් වුණත් ඇයි මේ රටේ ඉපදුනේ? එහෙනම් හොඳට බලන්න ඒකට හේතුවක් තියෙනවා. ඒ තමයි මේ රටේ ඉපදුනොත් පාරේ යනකොට හරි බුදුපණ පදයක් ඇහෙනවා. කවදා හෝ කොතනකදී හෝ ඒ පින නිසා වුන් මේ ඉපදිලා ඉන්නේ. ඒක වුන් දන්නේත් නැහැ. හොඳට බලන්න මේ රටේ ඉපදිච්ච මුස්ලිම් සහෝදර ඒ ජනතාව, ඒ වගේම දෙමළ සහෝදර ජනතාව යන අදිවාසීන් ඔය ඉන්න අන්‍ය ජාතිකයෝ කියන අන්‍ය ආගමිකයෝ කියන ඔක්කොටම හොඳට සිංහල කතා කරන්න පුළුවන්. දැන් කාට හරි හිතෙනවද මේක අහම්බයක් කියලා? නෑ, අහම්බයක් නෙවෙයි. ඔහුගේ මහා පුණ්‍ය මහිමයක්. නැත්නම් සිංහල භාෂාව කතා කරන්න බෑ ලේසියෙන් කෙනෙක්ට. ඇයි මේ සිංහල භාෂාව උන් කතා කරන්නේ? ඔවුන් සංසාරේ කරගත්ත මොකක් හරි පුණ්‍ය පාප කර්මයන් නිසා මිත්‍යා දෘෂ්ටික කුලයක ඉපදුනා තමයි. හැබැයි මහා පින් කරගෙන තියෙනවා. ඒ නිසා ඔවුන්ට හැකිනම් නිවැරදි වෙන්න කියලා ලැබෙන්න පුළුවන් ඉහළම අවස්ථාව උදා කරලා දීලා මේ උත්තරීතර ධර්මදීපය පුත සකස් කරලා දුන්න කර්මයේ විසින්. ඒ නිසා ඒ සිංහල ඒ දෙමළ හෝ මුස්ලිම් හෝ මිනිසුන්ට තමන්ගේ ජීවිත කාලය පුරා කී දහහක් හම් වෙනවද සිංහල මිනිස්සු? සිංහල භාෂාව කතා කරන මිනිස්සු කී දහහක් හම් වෙනවද භික්ෂුන් වහන්සේලා? ඔවුන්ට කී වාරයක් බුදුබණ පදයක් කොහේදී හරි අහන්න හම් වෙනවද? අහම්මෙන් හරි අහන්න හම් වෙනවා. පාර යනකොට හරි, බස් එකේ යනකොට හරි, යාළුවෙකුගේ මිත්‍රයෙකුගේ ගෙදරකට ගිය වෙලාවක හරි, කුමන හෝ ආකාරයකින් ඔවුන්ට බුදුබණ අහන්න හම් වෙනවා. ඒ බුදුබණ පදයක් ඇහෙන අවස්ථාවක අර ඉස්සෙල්ලා අපේ පින්වත් ශ්‍රාවක මහත්තයෙක් කිව්වේ අර එක වචනකින් මට අහු වුණා, එතන ඉඳලා මම පිස්සු හැදිලා වගේ බණ අහනවා කියලා. අන්න ඒ වගේ අවස්ථාවක් ඉන්න පුළුවන්. එක වණපදයක් ඒ මිනිස්වන්ට ඇහිච්ච ගමන් ඒ වනපදේ ඔවුන්ට ප්‍රඥාවෙන් ගෝචර වුණාද ඒ මොහොතේ ඉඳලා ඔහු බෞද්ධයි. ඒ නිසා මේ රටේ මේ උත්තරීතර ධර්මද්වීපයේ ඉපදිලා ඉන්න සියලු මිනිස්සුයෝ මානන් දකින්නේ උතුම් ධර්මයේ තුලින් සිංහල වශයෙන් මහා පුණ්‍යවන්ත මිනිස්සු මේ රටේ ඉපදිලා ඉන්නේ. මම කියන්නේ අනිත් රටවල පෞකාරයෝ ඉන්නවා කියන කතාව නෙවෙයි. මේ රටේ විශේෂයෙන්ම මේ රටේ මුලක් තියෙන හැම කෙනෙම අප්‍රමාණ පින් තියෙන කට්ටිය මිනිස්සු. මොකද ඒකට හේතුව තථාගතයන් වහන්සේගේ අමා ධර්මයේ 5000ක් කල් රකින්න දේශය. අනාගතේ තව වසර 2500ක් යනකොට මේ උතුම් ධර්මයේ මේ උතුම් රටේමයි පවතින්නේ. එනිසා මේ ශුද්ධ නගරේ ඉඳලා එක බිය නැතුව කියන්න පුළුවන් තථාගතයන් වහන්සේගේ අමා
ධර්මය ආරක්ෂා කරමින් වැඩ සිටින පරම උත්තරීතර මහසෑරදුන් වහන්සේත් පරම උත්තරීතර ජයසිරි මහබෝහාමුදුරන් වහන්සේත් අපට ඉතාම නුදුරු දුරකින් වැඩ ඉන්නේ. එනිසා ඒ උත්තමයන්ගේ ඒ උත්තම මහා පූජනීය ස්ථානයන්ගේ රැකවරණ ආශිර්වාදයේ මැද තමයි අපි මේ ධර්මය ඔබට දේශනා කරන්න නිසා මේ සත්‍යයක් විසක් අසත්‍යයක් මේ රටේ උපදින සියලුම දෙනා මහා පුණ්‍යවන්තයෝ ඔවුන්ගේ උපැන්න සහත්කේ මොකක් ලියලා තිබුණා. ඒ නිසා මේ රටේ පය ගහලා ජීවත් වෙච්ච මේ රටේ දොහවිලි පොළව ස්පර්ශ වෙච්ච සියලුම දෙනාට යුතුයකමක් තියෙනවා තථාගතයන් වහන්සේගේ ශාසනය ආරක්ෂා කරගන්න. කොයි රටක ඔබ වර්තමානයේ හිටියත් තමන්ට උරුම ඒ යුතුයකම වගකීම පුළුවන් තරම් ඉහලින් ඉෂ්ටකරන කටයුතු කරන්න එදාට මොකද දන්නවද වෙන්නේ? ඔබ නොදැනීම පරිණිරවාණය තමයි නතර වෙන්නේ. ස්වාමීන් වහන්සේ එක ගොඩාක් පැහැදිලිව විශේෂයෙන් මේ දස අකුසලෙන් කෙනෙක්ව වෙන් කරගන්න පුළුවන් නම් ඒ වගේම ඒ ආනිසංස පෙන්වීම සම්බන්ධයෙන් කරපු ඒ විග්‍රහය ඉතාමත්ම පැහැදිලි. ඒ වගේම ස්වාමීන් වහන්සේ අර මම මුලින් අහපු ප්‍රශ්නේ අර දසවස්තුක මිත්‍යා දෘෂ්ටිය කියන්නේ එකක් දෙකක් කරන අය එල්බගෙන ඉන්න අය වුණත් සතරපාගත වෙන්න පුළුවන් කියන එහෙම කෙනෙකුට විශේෂම දැන් ලංකාවේ උපදිලා මේ රටවලට ඇවිල්ලා අපිත් එක්ක ඉන්න යාළු අතර සමහරක් අය ගොම අදහස් තියෙන එයාලට කොහොමද අපි ඒකේ යහ මාර්ගයට ගන්න අඩු ගන්නේ එහෙම සතරපාගත වෙන එක හරි වලක්ක ගන්න පුළුවන් නම් එයාට ඒ දැනීම පහදලා දෙන්න කොහොමද එහෙම කෙනෙකුට? ඔව් මෙහෙමයි බුදුරජාණන් වහන්සේකින් දැන් කෙනෙක් ඇත්තටම නිවන් මගට ගන්න පුළුවන් නම් ඒක තමයි ප්‍රධාන වශයෙන් වෙන්නේ. දැන් කෙනෙක් හිතෙන්න පුළුවන් එතකොට දසවස්තුක මිත්‍යා දෘෂ්ටි මේ මිත්‍යා දෘෂ්ටියේ ඉන්න සම්‍ය දෘෂ්ටියට ආපු නැති කෙනෙක් කොහොමද නිවන් මගට ගන්න කියලා පුළුවන්. දැන් ওই බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න සමයේ ඔය හිතපු මේකට භාෂා හැකියාව තියෙනවා. අන්න එකයි මම කිව්වේ දැන් මේ කියන දේ තේරෙනවා නම් එහෙමයි ගලව ගන්න පුළුවන්. දැන් බුදුරජාණන් වහන්සේ ජීවමාන වැඩ ඉන්න කාලේ අර ඔබ දැන් ඔබ අහලා තියෙන වැඩියම මිනී මරපු කෙනා කවුද? අඟුලිමාල. අඟුලිමාලනේ අහලා තියෙන්නේ. ඒක තමයි කියන්නේ. අඟුලිමාල නෙවෙයි බුදු පියාණන් වහන්සේ ජීවමාන වැඩ ඉන්න කාලේ එක්තරා පුරුෂයෙක් ඉන්නවා තඹපාට රැවුලක් තිබිච්ච තඹලට්ටික මොකද්ද ඉතුරු නම් මට නැහැ. තඹලට්ටික වගේ නමක් තියෙන්නේ. මම ඒ කතා පුවත ඉස්සරහට කියන්නම්. මේ පුද්ගලයා මිනිස්සු මරලා තියෙනවා 50,000කට වඩා. චෝර ඝාතකයෙක්. ඒ කියන්නේ රජුගේ වදකයා. දවසකට සිද්දසාවින් සොරු 2000 ගානේ වගේ අරන් ඇවිල්ලා මරලා තියෙනවා. 50,000 2000ක් නෙමෙයි 500 ගානේ වගේ. එහෙම එහෙම සෑහෙන කාලයක් තිස්සේ මරලා ඔහු මරපු සොරු ප්‍රමාණය 50,000කටත් වඩා වැඩි. ඒ දක්වලා තියෙන ආකාරයට ධර්මයේ ඊටත් වැඩි වෙන්න පුළුවන් මේ දලනිකන්ද ගණනය. මිනිස්සු 50,000කට වඩා මරපු මිනිස්සේ මේ තඹලට්ටික කියන්නේ තඹපාට රැවුලක් තිබිච්ච මේ පුද්ගලයා. ඉතින් ඔහු සාරිපුත්‍රයන් වහන්සේගේ මහා කරුණාවෙන් සාරිපුත්‍රයන් වහන්සේගේ අග්‍රශ්‍රාවක උතුමන් වහන්සේගේ ඒ මහා ශ්‍රාවක කරුණාව නිසාම සුවාම් ඵලයට පත් වෙනවා. තුල්ලසෝතාපන්න වෙලා මැරිලා ගිහිල්ලා තවදිසා උපදිනවා. නිරේට යන්න හිටි. මියගිය සැනින් නිරේට යන්න හිටපු කෙනෙක්. නමුත් නිරේට නොගිහින් තවදිසා ගිහිල්ලා උපදුනේ සාරිපුත්‍රයන් වහන්සේගේ කරුණා මහිමේ. එහෙනම් සාරිපුත්‍රයන් වහන්සේගේ කරුණා මහිමයෙන් ඒ ආකාරයෙන් සැපතටපත් උනේ අන්ත මිත්‍යා දෘෂ්ටිකේ. ඔය වගේ ගොඩාක් අය ගැන සඳහන් වෙන ධර්මයි. එහෙනම් කොහොමද ඒක කරන්නේ? බුදු පියාණන් වහන්සේගෙන් එක්තරා වමුණෙක් ඇවිල්ලා අහනවා ස්වාමීන් කෙනෙක්ව මේ අතහබෝධිය පිණිස මේ නිවන් මාර්ගයට ගන්නවා නම් මොකද්ද මොලේම කරන්න ඕන? බමුණ සක්කාය දිට්ඨියම දුරු කරව. සක්කාය දිට්ඨියම දුරු කරව. සක්කාය දිට්ඨියම දුරු කරව කියලා බුදු පියාණන් වහන්සේ දේශනා කළා. මොකක් සක්කාය දිට්ඨිය කිව්වේ? දැන් රූප වේදනා සංඥා සංකාර විඥාන වශයෙන් බෙදා දක්වමින් ඕක කරන්න පුළුවන් කමක් නැහැ නේ මෙලෝ අවබෝධයක් නැති මනුස්සයෙක් ඉස්සර. සිත කය දෙකේ තියෙන අසාරත්වය පෙන්වන්න ඒ ඇති. එච්චර වෙනවා. දිගට මේකම කියන්නේ.
එතකොට මොකද වෙන්නේ? එයාට අවබෝධ වෙන්න ගන්න ඇත්තනේ ඉන්න. හේතු සාධකයට හැබැයි පෙන්නන්න ඕන. මේ කයත් මම කියලා ගන්න පුළුවන්. මේ සිතත් මම කියලා ගන්න පුළුවන්. මේ දෙකම විචල්්‍ය වස්තු නේද? මොහොතක්වත් පවතිනා වූ මම කියලා මගේ කියලා ගන්න පුළුවන්. කයක් මෙහි පවතිනවාද? මොහොතක්වත් මම කියලා ගන්න පුළුවන්. සිතක් මෙහි පවතිනවාද? මේ දෙකම මොහොතින් මොහොත විපරිණාමයට පත් වෙමින් වෙනසීම කරා යන්නා වූ ප්‍රපංච නේද? යනාදි වශයෙන් තමන්ගේ අවබෝධයේ පමණට ඒ කරුණු කාරණා හෙළි දක්වමින් ඒ සක්කාය දිට්ඨිය දුරු කරන්න. එයා දන්නේ නැහැ මේ සක්කාය දිට්ඨිය දුරු කරන්න කියලා. කොහොම දිගින් දිගට කියනකොට මොකද වෙන්නේ? අන්න එයා හිතන්න පටන් ගන්නවා. එතකොට කයත් අසාරයි සිතත් අසාරයි. එහෙනම් මේ මම කියන්නේ කවුද කියලා යනාදි වශයෙන්. එතකොට මොකද වෙන්නේ? ක්‍රමානුකූල සක්කාය දිට්ඨිය ප්‍රහීන වෙන පටන් ගන්නවා. සක්කාය දිට්ඨිය ප්‍රහීන වෙනකොට අර මිත්‍යා දෘෂ්ටියෙන් නිදහස් වෙනවා.